සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී සත්‍තරං අම්මිතාර්ථේ ඉදුවේපතේ නැවත වතාවක් මං කැමති ඔබේ දැහැනට ස්වාමින් වහන්සේගේ වචනය එකතු කරන්නට. ගීතාවලි 34 පස්වෙනි පරිච්ඡේදයේ දෙවෙනි වගන්ති වෙන මෙහිම සඳහන් වෙනවා. ඔබගේ මුහුණ කවදාවත් ලැජ්ජාවෙන් අඳුරනවන්නේය. ස්වාමින් වහන්සේ වෙත බලාගෙන ඉන්න පුද්ගලයන්ගේ ජීවිත බැබලෙනවා. ඊට පස්සේ කියන වාක්‍යය තමයි උන්වහන්සේ දිහා බලාගෙන ඉන්න අයගේ ජීවිත වල කවදාපත් මුහුණවල් අඳුරෙන් ලැජ්ජාවට පත්වන්නට ඉඩ නොහරින බව, අඳුරු වෙන්නට ඉඩ නොහරින බව. අපි දන්නවා සාමාන්‍ය ජීවිතය තුළ අපේ ජීවිතයේ ප්‍රශ්න ගැටළු එනකොට, අපහසුකම් අභියෝග එනකොට, කඩාගෙන වැටෙනකොට, බිඳුවේ අත්දැකීම තුළ ඉන්නකොට, අපි වචන ටිකෙන් රිම් එකෙන් යන්නේ මේ දවස්වල අපි කියලා, මෙන්න මේ වගේ රිම් එකෙන් යන අත්දැකීමේ ඉන්නකොට අපි රත්තරන් අම්මිතාගේ දුවේ අපි නොදනුවත්ම අපිට සිදුවෙන දෙයක් තියෙනවා. අපේ මූණට අඳුරක් ඉන්නට පටන් ගන්නවා. අපේ ජීවිතයේ තියෙන ප්‍රාණිය නැතු වෙනවා. අපි ඇවිදින ආකාරයට අපිට ඇවිදින්නට බැරුව යනවා. අපේ වචන වලට පණ නැතු වෙන පටන් ගන්නවා. අපේ වචන නිකන් ඇදලා බැදලා ඔය ඒ කියන කොහොමද කියලා කවුරු හරි හපමු. හොඳට ජූලි තවන හවයි කොහොමද? ඔහි ඉන්නවානේ. කියලා කියලා තේල් වොයිස් එකකින් තමයි කවුරු හරි ගුඩ් නයිට් කියලා කිව්වොත් ගුඩ් නයිට් කියලා කිව්වොත් අපි කියන ගුඩ් නයිට්. ඇයි? එතන ලස්සන බැඳීමක් නැහැ, සම්බන්ධතාවයක් නැහැ. මෙන්න මේ දේ තුන මොකද වෙලා තියෙන්නේ? අඳුරු බව මුහුණට විතරක් නෙමෙයි, අඳුර අපේ ජීවිතේම වෙලාගෙන අඳුර අපිව නැති කරලා දාලා. ඉතින් ඒ තුල ලැජ්ජාව කියන එක අපේ මූණට එන්න පටන් අරගෙන. නමුත් රත්තරන් අම්මිතාති දිවපිතේ ස්වාමින් වහන්සේ දෙන පණිවිඩය අද දවසේදී, පුතේ මගේ රත්තරන් දුවේ, ඔබ මන් දිහා බලාගෙන ඉන්නවා නම් මම කිසිම දවසක ඔබේ මූණට ඒ බැබෙන ගතිය මං අතාරින්නේ නැහැ. ඔබේ මූණට මං අන්ධකාරය දෙන්නේ නැහැ. ඔබට ලැජ්ජාවට පත් වෙන අත්දැකීම් වලට මූණ දෙන්නට මම කවදාකවත් ඉඩ තියන්නෙම නැහැ කියලා කියනවා. ලස්සන අත්දැකීමක්. ඉතින් අපි ගොඩාක් වෙලාවට සාමාන්‍ය ජීවිතය තුළ, ඉදිරියදා ජීවිතය තුළ එක එක්කෙනාගේ පස්සෙන් යනවා. මොනවද කියලා හෙව්වොත්, ඒ අයගේ පස්සෙන් අපි යන්නේ ඒගොල්ලන්ගෙන් පන්නරේ ලබන්නට, ශක්තිය ලබන්නට, ජීවේ ලබන්නට. නමුත් ඒ පුද්ගලයෝ හරි තාවකාලිකයි. අපි ආදරය කරනකම්, අපි හොඳින් ඉන්නකම්, අපි හොඳින් කතා කරනකම් ඒ අය අපිට ආදරය කරනවා. අපිට යමක් කරගන්න පුළුවන් තාක්කල් ඒ අය අපිට ආදරය කරනවා. නමුත් ජීවිතේ යථාර්ථය ඇවිල්ලා අපිට ඒ දේවල් කරගන්න බැරි වෙනකොට, අපිට රෙස්පොන්ඩ් කරගන්න බැරි වෙද්දි, අපේ තියෙන සමහරට අපේ තියෙන දුර්වලකම් එළියට එනකොට ඒ පුද්ගලිය අපව විසික් කරලා දානවා. ඒ පුද්ගලිය අපව පේන තෙක්මානේ තියාගන්න කැමති වෙන්නේ නැහැ. අපෙන් ෆෝන් කෝල් එකක් ගියත් ඒ පුද්ගලිය අපිට කතා කරන්න කැමති වෙන්නේ නැහැ. පුළුවන් තරම් කට් ෂෝට් කරලා වචනෙන් දෙකෙන් තුනෙන් උත්තරයක් දෙන්න තමයි බලන්නේ. ඒ අයගේ ජීවිතෙන් අපි අයින් කරලා, ක්‍රමානුකූලව අපි අයින් කරලා දාලා ඒ අය හැඩ ගැසෙන තව කට්ටියක් එක්ක ජීවත් වෙන්න, අලුතෙන් ජීවිතේට බද්ධ වෙච්ච අයත් එක්ක ජීවත් වෙන්නද ඒ අය පටන් ගන්නවා. මුල අමතක වෙනවා ඒ අයට. මුල ඒ අත්දැකපු ආදරය, සෙනෙහස, දයාව, කරුණාව අමතක වෙලා යනවා. ඉතින් රත්තරන් අම්මිතාට දීපතේ, ඔබට ස්වාමින් වහන්සේට ඒ කාලය ඒ ආදරය, ඔබ ස්වාමින් වහන්සේත් එක්ක ඉන්වෙස්ට් කරලා උන්වහන්සේගේ පාමුල වැඳ වැටලා ඉන්නට ඔබ පුරුදුණු, උන්වහන්සේගේ බලාගෙන පුරුදුණු ඔබට ස්වාමින් වහන්සේ කියලා, පුතේ මම ඔයාව කවදාකවත් දාලා යන්නේ, මම ඔයත් එක්ක හැමදාම ඉන්නවා, මම ඔයාව එක්ක වගේම ආදරය කරනවා, දාලා නොවන එකම පුද්ගලයා උන්වහන්සේ පමණයි. එහෙනම් හැමදාම අපිට ආදරය කරන, අපිව ඇති සැටියෙන් පිළිගන්න, කම් මෑස් යුවා කියන අපිව වැඳගන්න එකම ස්වාමින් වහන්සේගේ පාමුල අපි වැඳ වැටලා ඉමු. උන්වහන්සේ අපිට ලැජ්ජාවට පත් වෙන්න දෙන්නේ නැහැ. උන්වහන්සේ අපේ මුහුණ අඳුරෙන් පිරෙන්නට තියන්නේ. ඔබට ඒ සඳහා ස්වාමින් වහන්සේගේ වරප්‍රසාද හැමදාම ලැබේවා. ජයම ජය.